සුබ දවසක් වේවා හැම දිනාටම. මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ Windows Remote Desktop connection එකක් කොහොමද හදාගන්නේ කියන එක ගැන. දැන් සමහර කට්ටිය මේක යූස් කරලා ඇති. දැන් LAN network එකක නම් අපි කියනවා LAN network එකක් කියලා කියන්නේ මොකක් හරි company එකක් හෝ අපි හිතමු ගෙදර කියලා. එතකොට එතන තියෙන computers ටික connect කරලා තියෙන එකට අපි කියනවා LAN connection එකක් කියලා. ඊට පස්සේ WAN කියලා කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන කොටස. එතකොට අපි YouTube හරි Facebook හරි මොකක් හරි website එකක් access කරනවා නම් අපි අපේ ADSL router එක හරහා ඕ ADSL හරි dialog හරි මොකක් හරි dongle එකක් හරි හරහා අපි Google server එක නැත්නම් YouTube server එක access කරනවා. එතකොට ඒකට අපි කියනවා WAN connection එකක් කියලා. එතකොට remote desktop connection එකක් connect කරගන්න LAN IP එක use කරන්න පුළුවන් internet network එක තුල. හැබැයි network එකෙන් පිට දුර ඉන්න කෙනෙක්ගේ PC එකක් access කරනවා නම් remote desktop connection එකක් හරහා අපිට අනිවාර්යයෙන්ම ඒ දුර ඉන්න user ගේ static IP එකක් හෝ public IP එකක් ඕන වෙනවා. හැබැයි ඉතින් අපි ගන්න ADSL router හරි නැත්නම් dialog plug එකෙන් හරි මොබිල් කනෙක්ෂන් එකක් හරි රවුටර් එක නම් අපිට පුළුවන් පබ්ලික් IP එකක් ඇලෝ කරගන්න පුළුවන්. එහෙම කළේ පබ්ලික් IP කරහා රිමෝට් ඩෙස්ක්ටොප් කනෙක්ට් වෙන්න පුළුවන්. හැබැයි ඩොංගල් එකක් හරි නැත්නම් ෆෝන් එකකින් හොට්ස්පොට් ඔන් කරලා Wi-Fi කනෙක්ට් කරලා ඉන්ටර්නෙට් ගන්න PC එකට එහෙම පබ්ලික් IP එකක් නෑ. ඒ කියන්නේ ඒක ඩයිනමික් IP. ඒ IP වෙනස් වෙනවා. දැන් අපි එකපාරක් ඩොංගල් එකක් ගහලා ඉන්ටර්නෙට් කනෙක්ට් කරගත්තොත් ඒක ඩිස්කනෙක්ට් කරලා තව පැය දෙකකින් විතර ආයෙ කනෙක්ට් කරනකොට අපි හම්බෙන්නේ වෙන IP address එකක්. එතකොට ඩයිනමික් IP තමයි තියෙන්නේ. එතකොට අපිට රිමෝට් ලොග් එකෙන්න හරි යුනික් IP එකක් නැහැනේ. අන්න ඒ වගේදී වෙලාවකදී අපිට පුළුවන් ඩයින් DNS කියන ටූල් එක යූස් කරන්න. අන්න ඒකත් එක තමයි මම අද කතා කරන්නේ remote desktop connection එක හදාගන්නේ කොහොමද කියන එක. remotely log in ඕන PC එකේ remote desktop allow කරන්න ඕන. සාමාන්‍යයෙන් default එන්නේ default එන්නේ remote desktop disable කරලා තමයි. එතකොට remote desktop enable කරන්න අපි යන්න ඕන the windows 10 වගේ PC එක නම් this PC කියන එක. එහෙම නැත්නම් windows 7 වගේ PC එක නම් my computer කියලා තමයි කියන්නේ. එතකොට main මේක උඩ right click කරලා properties කියන එකට යන්න. ඊට පස්සේ මෙතන වම් පැත්තේ තියෙනවා remote setting කියලා. මෙන්න මේකේ තියෙනවා කෙලවරේම ටැබ් එකේ රිමෝට් එක යටතේ මිනිමම රිමෝට් ඇසිස්ටන්ස් කියන එකේ ටික් එක නැතුව තමයි ඩිෆෝල්ට් එන්නේ. අපි ඒකේ ටික් එක දාන්න ඕන රයිට් මාක් එක. ඊට පස්සේ පල්ලෙහාම තියෙනවා allow remote connection to this computer කියන එකේ මිනිමම ටික් එක දාන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙන්නේ allow connection only from computers running remote desktop with network level authentication recommended. එතකොට මේකේ ටික් එකක් දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ මෙතන තියෙනවා select user කියන එක. මෙන්න මෙතනින් දැන් මේ වගේ දේවල් තනි කම්පියුටර් එකක නම් home PC එකක නම් එක user කෙනයි ඉන්නේ. කෙනෙක් user කරනවා යාගේ නම හරි එයා දාගත්තු username එකක් තියෙනවානේ. ඒ username එක තමයි මෙතනට දාන්න ඕනේ. එහෙම නැත්නම් server වගේ එක නම් users ලා ගොඩක් ඉන්නවා. එතකොට කාටද remote desktop දෙන්න ඕන කියන එක තමයි මෙතනදී තීරණය කරන්නේ. අපි කරන්න ඕනේ දැන් මෙතන ඔයලා ගිනකොට මොකුත්ම නැතුව එන්න මේ විදිහට තමයි ඉන්නේ. ඔයාලට තියෙන්නේ add ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා advance මෙතනින් find now දුන්නා මෙන්න අපේ තියෙන users ලා ටික ඔක්කොම පේනවා. එතකොට මම මේකේ
මගේ සිංගල් යූසර් ID එකේ මගේ නමින් නාමල් කියලා මම ඒක ක්ලික් කරා මේ නම උඩ ක්ලික් කරලා ඔකේ කරන්න ඊට පස්සේ මේකත් ඔකේ කරන්න මෙතනත් ඔකේ කරන්න මේ ටික අප්ලයි කරන්න ඔයාලට පුළුවන් කියලා මෙතන සිලෙක්ට් යූස් කියලා ආපහු ඒක තියෙනවා කියලා බලන්න මම දැන් රිමෝට් ඩෙස්ක්ටොප් ඇලෝ කරලා ඉවරයි හරි එතකොට මගේ පළවෙනි ස්ටෙප් එක ඉවරයි දැන් අපි යන් දෙවෙනි එකට Allow remote desktop access in Windows Firewall. एक आप इतने अन्य नो आ control panel लेके थे। मैं तो निंग search कराने control की लगा हाँ। सिर्फ control panel लेके थे अन्य Windows नंग start click कर ला control panel लेके थे अन्य बोलो। मैंने मैं इतना तीन आ Windows Firewall की ला। इरवास से मैंने मैं इतना तीन आ Allow an app for features throughout Windows Firewall की निकट आंदर में तो ना edit कराने देने में निम्न change setting की निकट क्लिक कराने इतने पास से मैं पाल्ले हाथ ही ना आर ब्रेस कर ला बालन आर अगर ब्रेस कर भाव में वाली जी मैंने में तेरे दिना remote desktop की लग मैं एक टे मैं right mark के का डाला दिया हमने इतने पास से मैंने private and public की ने देखे टे टिक देगा राइट मार्क देगा डाला दिएगा इतनी पालिंग ओके करा राइट तो बड़े जंग अभी रिमोट डिस्टर्ब ऑन करा इधर पास से रिमोट डिस्टर्ब को लो फायरवॉल लेकिन एक्सेस दूना दें दिए ना अभी तो मम्मा की वाणी द रिमोट डिस्टर्ब टाइम के पे ते अभी तो मु कलंबो इन्ने के ने गाली तीन पीसी एक रो लोगिन ओन के ले එතකොට කොලඹු ඉන්න කෙනාට ගාලි PC එක කනෙක්ට් කරලා තියෙන රවුටර් එකේ public IP ඕන. දැන් යාගව public IP එකක් නැහැ නේ. හරිද? යා අපි දුන්න ඩොංගල් එකෙන් use කරන්න කියලා ඩොංගල් එක. එතකොට public IP එකක් නැති වෙලාවකදී තමයි මේ ක්‍රමය use කරන්නේ. හරිද? මේ remote desktop කනෙක්ට් කරන ක්‍රම ගොඩක් තියෙනවා. මම අද කතා කරන්නේ මේක ගැන විතරයි. ඊට පස්සේ කියනවා තුන්වෙනි ස්ටෙප් එක go to the www.dayunu.com site and register. ඔගොල්ලෝ යන්නේ මෙන්න මේ සයිට් එකට. හරිද? මම මේ සයිට් එකට ගිහිල්ලා ඉන්නේ. ගියාම මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි ඉස්සල්ලාම ඉන්නේ. මෙතන උඩ තියෙනවා ක්‍රියේට් account කියලා නැත්නම් මෙතනින් එන්නේ ක්‍රියේට් account කියන එක තමයි. හරිද? මම මෙතනින් දෙනවා මගේ first name එක නාමල් last name එක විල් කුමාර් කියලා දෙන්න. මෙතන user name එකක් කියලා මම මේක දෙනවා නාමල් කුමාර් කියන එක නාමල් කේ කියලා දෙනවා. එතකොට පාස්වර්ඩ් එක කියනවා මම පාස්වර්ඩ් එකක් දෙන්නම්. මේකටත් දෙන්න කම්පල පාස්වර්ඩ් එක. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. මම දෙන්නම්. ඔකේ. මේකම කොපි කරලා මම මෙතනට දානවා. ඊට පස්සේ මෙන්න මෙතන ටිකේ දාන අයම් නෝට් එක රොබෝට් කියන එක දාලා සබ්මිට් කරා. හරි. ඊට පස්සේ වෙරිෆයි කරන්න කියනවා. මම මෙතන මේල් එකට ගියාම මෙන්න ඩයිනෝ වෙරිෆිකේෂන් කියලා අවිල්ල තියෙනවා. මෙන්න මෙතන තියෙනවා නිල් පාට ලින්ක් එක. මේ ලින්ක් එක ක්ලික් කරන්න. ක්ලික් කරපහම ඔයගලන්ට ආපහු ලොග්ඉන් ඉල්ලනවා මෙතන දෙන්න මම ඉදුන්න යූසර් නේම් එක නාමල් කේ කියලා මම දුන්නේ ඊට පස්වර්ඩ් එක දෙන්න තියලා මෙන්න මේ කෝඩ් එක මෙතන ටයිප් කරන්න කැපිටල් T T සිම්පල් T C තා ලොග්ඉන් රයිට් මේක රෙජිස්ටර් වුණාම මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එන්නේ මේකේ තියෙනවා මෙන්න මෙතන DDNS service කියලා අපිට ඕනෙ වෙන්නේ මෙන්න මේ service එක මෙතනට යන්න ඊට පස්සේ මෙතන දැන් මොකුත් පෙන්වන්නේ නැහැ නේ ඒ නිසා අපි ඉස්සලම මෙතන domain name එකක් ඉස්සලම මේ create කරගන්න මම මෙතන දෙනවා remotepc.com කියලා දෙන්න remote remote pc.com දීලා මතක තියාගන්න ඉස්සලා මේක ඩොමේන් එක
create කරලා ඉන්න add දෙන්න right domain එක ඇදලා ඉවරයි ඊට පස්සේ ආපහු යන්න මෙන්න මෙතන උඩ තියෙන මේ තියෙන ප්‍රතිරෝධ වගේ ටික මෙතන කියන්න ආයන්න එකට කියලා setup මේකට කියන්නේ setup කියලා නැත්නම් control panel එක කියලා ඊට පස්සේ ආපහු මේ DDNS service කියන එකට යන්න මේකට ගිහිල්ලා මෙතනින් add කියන බටන් එක click කරලා මෙන්න මෙතනින් use our domain name එක දෙන්න මම මේකට දෙන්නම් remote remote d කියලා දෙන්නම් remote desk කියලා දෙන්නම් remote desk ඊට පස්සේ මෙන්න මෙතන top level කියන එකේ DDNS free.com කියන එක නැත්තම් DDNS geek.com කියන එක මේ කැමති ලා සිලෙක්ට් කරන්න පුළුවන් මම මෙතන DDNS free.com කියන එක සිලෙක්ට් කරලා ඇඩ් කරනවා හරි දැන් අපි මේ ටික හදාගෙන ඉවරයි ඊට පස්සේ මෙතන ආපහු යන්න මේ control panel කියන එකට ගිහිල්ලා DDNS කියන service කියන එකට යන්න මෙන්න මෙතන තියෙන මේ උඩ මේක අපි පස්සේ හදපු එක remote desk.ddnsp.com ඒක මතක තියාගන්න notepad එකේ දාගන්න හරි ඊට පස්සේ කියනවා download dino setup file and install on client pc right දැන් තියෙන්නේ අපි register වුණා ඊට පස්සේ domain name එක හදාගත්තා දැන් අපිට තියෙන්නේ මේකේ setup file එක download කරන්න මෙන්න මෙතන උඩ තියෙනවා ddns කියලා ඒකට ගිහිල්ලා මෙන්න මේ setup කියන එකට යන්න ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා download for windows කියන එක මෙතනින් download කරගන්න මේක zip file එකක් විදියට download වෙන්න ඊට පස්සේ මෙන්න මේ ෆයිල් එක තමයි අපි රිමෝට් ලොග් ඉන්න ඕන PC එකේ ට ඉන්ස්ටෝල් කරන්න. හරි. මම දැන් ඉන්නේ රිමෝට් ලොග් ඉන්න ඕන PC එකේ. මම ඒකට කොපි කරගත්තා අර අතන ඩවුන්ලෝඩ් කරගත්තු සෙටප් ෆයිල් එක. මම මේක දැන් මේ PC එකට ඉන්ස්ටෝල් කරනවා. මෙන්න මේක ඉන්ස්ටෝල් වෙනවා. ඔන්නම් අපිට මේ ටික එක තියෙනවා ෆිනිෂ් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා Dino client කියන එක ඕපන් වෙලා තියෙනවා. මේක උඩ double click කරන්න. right. මෙන්න මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. මේක ඕපන් වුණාට පස්සේ හොඳට බලන්න මෙන්න මෙතනින් IP address එකක් create වෙනවා IPv4 address කියන එක මේක dynamic IP එකක් හේතුව තමයි මේක වෙනස් වෙනවා ඊළඟට router එක restart වෙනකොට මේක වෙනස් වෙනවා ඊට පස්සේ ඒ IP එක අනිවාර්යයෙන් මෙතන වැටෙන්න ඕනේ ඊට පස්සේ මේ ඕගොල්ලන්ගේ IP එක ඊට පස්සේ මෙන්න මේ විදිහට connect වුණා මේක minimize කරන්න ගිහිල්ලා බලන්න මොකද නම කියලා මෙතන තියෙන්නේ remote desk. DDNSfree.com කියන එක මම දැන් remote desktop open කරගන්නවා open කරගෙන මෙන්න මේ නම විතර type කරනවා domain name එක remote desk.ddnsfree.com හරි තව දෙයක් කියන්න තියෙනවා මට පොඩි දෙයක් කියන්න අමතකුණා සමහර වෙලට ක්ලයන්ට් යූස් කරන්නේ ADSL හරි අපි හිතමු SLT ලාගේ SLT ලාගේ රවුටර් යන්නම් ඕ ඩයලොග් 4G රවුටර් යන්නම් ඕ මොබිටෙල් 4G රවුටර් යන්නම් ඒකේ port forwarding එක දාන්න ඕනේ ඒ කියන්නේ රිමෝට් ඩෙස්ක්ටොප් කනෙක්ෂන් එකේ ඩිෆෝල්ට් port එක තමයි 3389 මම ඒක පොඩ්ඩක් කියලා දෙන්නම් අපි හිතමු දැන් SLT ලාගේ නම් රවුටර් එකේ normal IP එක තියෙන්නේ මෙන්න මෙහෙම 192.168.1.1 කියලා මේකට ලොග් වෙලා මේකේ තියෙනවා
ඇපලිකේන් කියය එක සමහර රවටර්ස් වල වෙනස් වෙන වෙන විදිහකට තියෙනවා නෙට්වර්ක් කියන එකේ පෝට් කෝඩින් කියන එක තියෙනවා එක එක විදිහයි ඉතින් ඒක පොඩ්ඩක් මේවා ක්ලික් කරලා බලන්න මේකේ පෝට් තියෙනවා පෝට් කෝඩින් කියලා මෙන්න මෙතන කියලා මේ ටික් එක දාන්න මේක හැටියට එනේබල් කරන්න සමහර කවි ඔටෝම එනේබල් වෙලාමයි තියෙන්නේ දීලා මෙතන නමක් දෙන්න රිමෝට් කියලා හරි කැමති නමක් ඊට පස්සේ මේක TCP කියලා මෙන්න මේ WAN IP address එක දාන්න අවශ්‍ය නැහැ මේකේ ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා තියෙන මේ ප්‍රොෆයිල් එක පෙන්නනවා ඒක සිලෙක්ට් කරන සමහරක් වගේ පෙන්නන්නේ නැහැ සමහරක් වගේ පෙන්නනවා හරි එතකොට WAN start port එක WAN start port එකක් දෙන්න 3389 default port එක 3389 දෙන්න ඊට පස්සේ මෙතනින් දෙන්න IP එක රිමෝට් ලොග් කරලා දැන් එතන router එකට කනෙක්ට් කරලා තියෙන PC එකේ computer එකට අනිවාර්යයෙන්ම DHCP IP තියන්න බා manual IP එකක් දාන්න ඕනේ දැන් මේ IP address කියන එකට යන්න මෙතනින් right click කරලා open network and sharing center එකට ගිහිල්ලා right මම අර remote PC එකෙන් පෙන්නනවා මේකේ open network and sharing center කියන එකට යන්න මෙන්න මෙතනට ගිහිල්ලා මේක තියෙනවා local area connection කියලා සාමාන්‍ය 10 වල නම් මේ පැත්තේ පේනවා change adapter setting කියලා. මෙතනට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් යන්නත් පුළුවන්. හරිද? ඔය දෙකෙන් කැමති එකට ගිහිල්ලා මෙතනින් ගියොත් මේ local area connection කියන එක right click කරලා properties කියන එකට යන්න. මෙන්න මෙතන තියෙනවා internet protocol version TCP IP 4 කියන එක. මේ නමවල click කරලා මේ tick එක අයින් කරන්න එපා. ගිහිල්ලා properties කියන එකට යන්න. මෙන්න මෙතන දෙන්න දැන් සාමාන්‍ය කින්නේ මෙන්න මේ විදිහට හරිද ඔයාලා මෙතන දී ගමන් ওই විදිහට ඉන්නේ ওই විදිහට තිබ්බොත් port coding එකක් දාන්න බෑ මොකද අපිට IP එක මොකද්ද කියලා හරියට කියන්න බෑනේ ඒ නිසා මෙතනින් use the following IP address කියන දාන්න ගිහිල්ලා මෙතන දෙන්න IP address එකක් දැන් මම දෙන්නේ මේක මගේ මේ තියෙන range එක නිසා හරිද ඔයාලා දෙන්න ඕන ADSL router එක කරනම් ඒක ඉන්නේ 1 කියලා හරිද 1 කියලා තමයි ඉන්නේ router එකේ address එක 1යි 1 එහෙනම් මේ 1යි 1කට දෙන්න බෑ PC එකට දෙන්න ඕනේ 1යි 10 වගේ එකක්. හරිද? එහෙමයි කරන්නේ. ඊට පස්සේ මෙතන default gateway කියන එක දෙන්න router එකේ IP address එක 1යි 1. මෙන්න මේ පල්ලේ තියෙන එකටත් router එකේ IP address එකම දෙන්න. 1.1. දැන් dialog ඒ වගේ නම් තියෙන්නේ මේක 8 වලින් තමයි පටන් ගන්නෙ. හරිද? 8යි 1 කියලා තමයි එන්නේ dialog ලගේ. mobitel ලගේ නම් මම උන්ට මතක නෑ මොකද්ද කියලා. SLD ලගේ 1. එකෙන් තමයි පටන් ගන්න. එතකොට මම හදාගෙන තින්නේ අපේ තියෙන 4 range එක නිසා මම 4යි මෙතන router IP එක. PC එකට දුන්න IP address එකක්. දැන් SLD router එකේ SLD ලා නම් මේක SLD router එකේ 1.1 නේ. මේක 1.10 50 60 70 එකකින් උඩ තියෙන ඕන එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ default gateway කියන එක අනිවාර්යයෙන් router එකේ IP address එක දාන්න ඕනේ. 192.168.1.1 ADSL router නම් dialog plan නම් 8.1. එතකොට ඒ මේකෙත් ඒකමයි මේකෙත් ඒකමයි. දාලා මේක okay කරන්න තියෙනවා. හරි. ඊට පස්සේ PC එකට දාපු IP address එක තියෙනවානේ. ඒ PC එකට දාපු IP address එක තමයි මෙන්න මෙතනට දෙන්න ඕනේ. 192.168.1. 4.58 කි මම දාලා තිබුණා. ඔයාලා දාන IP එක මෙතනින් දාන්න. මෙතන port එක LAN port එකත් තරගය 3389 3389 දාලා මෙතනින් add කරන්න. දැන් මම මේක කලින් add කරලා තියෙන නිසා මම මේක save කරන්නේ. මෙතනින් add click කරලා save කරා. හරිද? ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. දැන් අපි බලමු මෙතන දැන් මම මේක type කරලා තියෙන domain name host name එක බලමු connect වෙනවා කියලා. හරි ඒ වගේම තමයි දැන් අපි port forwarding එකක් දැම්මට පස්සේ මේ port එක ඇත්තටම වැඩ කරනවද කියලා බලා ගන්න එපා. එහෙම වැඩ කරනවද කියලා බලා ගන්න ක්‍රමයක්ත් තියෙනවා. හරිද? ඒකත් මම කියලා දෙන්නම්. බලා යන්න. Google එකට ගිහිල්ලා මෙන්න මෙතන type කරන්න can you see me කියලා. Can you see me? Type කරලා enter කරන්න. Enter කරලා මේක තියෙනවා can you see me.org කියලා website එක. මෙන්න මෙතනට ගිහිල්ලා මෙන්න මේ port checker කියන තැන අපි දැන් port එක දැම්මේ 3389 කියලා. Port coding එක දැම්මේ. දාලා check port කියලා දෙන්න. ඊතර ඔයාලට පේන මෙන්න මෙතන success කියලා වැටිලා තියෙනවා.
ඒකෝට් එක බෑන් එක ඉදලා ඇක්සස් කරන්න පුළුවන් කියන එක තමයි වැටෙන්නේ. මෙතන error කියලා වැටෙනවා නම් error එකක් එනවා නම් success කියලා නැතුව ඒ කියන්නේ අපිට 414 එකයි PC එකේ firewall එක නැවත චෙක් කරලා බලන්න වෙනවා. මේක success කියලා connect වෙන්නේ නැත්නම් අපිට පුළුවන් Dynu DNS එක tool එක හරියට වැඩ කරනවද අපි දාපු නම හරියද කියලා චෙක් කරලා බලන්න. ආරයිට් මට තව දෙයක් කියන්න බැරුණා. දැන් මේ Dynu එක ඉන්ස්ටෝල් කරාට පස්සේ ටූල් එක ඉන්ස්ටෝල් කරා පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි ඉන්නේ. හරිද? මෙතනට දෙන්න ඕන අපි අර මේ Dynu වෙබ්සයිට් එකේ හදපු යූසර් නේම් එක පාස්වර්ඩ් එක මෙතන දෙන්න ඕන. මම හැදුවේ එතන මගේ යූසර් නේම් එක නාමල් K කියලා. ඊට පස්සේ පාස්වර්ඩ් එක දෙන්න. කියලා සයින් ඉන් වෙන්න. रिमोट मिथन දැන් බලමු අපි කනෙක්ට් කරමු. I'm right. එකනේ. එතකොට අපි දැන් අරකේ user name password දෙමු. ඊළඟ login. Sorry. මේ message use කරන්න. प्रयोजना